තෙරුවන් සරණයි දයාබර පොඩිහාමුදුරන් වහන්ස, ඒ වගේම මෙහෙණින් වහන්ස, ආදරණීය දූ දරුවනි, අදත් අපි DP Education අධ්‍යාපනික වැඩසටහන් මාලාව තුලින් අපි ඔබව අමුවන්නේ දෙවන ශ්‍රේණියේ 9 වන පාඩම ඇසුරෙන් පාලි භාෂාව. පාලි භාෂාවේ දෙක වසරට අදාළව තියෙන පෙළ පොතෙහි 9 වෙනි පාඩම තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. බලන්නකෝ, ලස්සන පින්තූරයක් තියෙනවා. අපි කවුරුත් දන්න පින්තූරයක් නේද මේක? අපි දන්නේ නැහැ කියන්න බෑ. මේ පින්තූරේ කවුද ඉන්නේ? මේ පින්තූරේ ඉන්නේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නෝ නේද? තව කවුද වැඳගෙන ඉන්නව නේද? මොනවදෝ බිමක් තියෙනවා නේද? කවුරු වෙන්න පුළුවන්ද? නිකන් සාමාන්‍ය මිනිස්සෙක් නම් වෙන්න බෑ. බලන්නකෝ, ඔබ වහන්සේලාගේ පොතත් පෙරලා බැලුවා නම් දැන් මං හිතනවා මේ පාඩම පෙරලාගෙන ඇත්තේ කියලා. නේද? අපේ 9 වෙනි පාඩම ඉගෙන ගන්න හදනකොට තමන්ගේ පෙළ පොතේ දෙවන ශ්‍රේණියේ පෙළ පොතේ 9 වෙනි පාඩම දැන් පෙරලාගෙන ඇති. බලන්නකෝ කවුද ඉන්නේ කියලා. මේ කවුරු වෙන්න පුළුවන්ද? කඩුවකුත් තියෙනව නේද? ලේ වැගිරිච්ච කඩුවක් තමයි තියෙන්නේ. කවුද එහෙනම් මේ? අඟුලිමාල තමයි මේ ඉන්නේ නේද? ඇඟිලිමාලයක් හදාගෙන නේද බෙල්ලේ දාගෙන හිටියේ. 999ක්ම ඇඟිලි කැපුවා කියනවනේ නේද? ගුරු පූජාවක් සිද්ධ කරන්න ගුරුවරයාට. ඉතින් මේ ඇඟුලිමාලයකුත් දාගෙන ඇඟිලි කපා මුළු දඹදිවම හැසිරෙනකොට අවසානයේදී අම්මා මරන්න ලෑස්ති වුණා නේද? අම්මා මරවලා අනන්තරීය පාප කර්මයක් කරගන්න හින්දා බුදුහාමුදුරෝ ඒ දිවසින් දැකලා අඟුලිමාල ළඟට වැඩම කළා. ඇවිල්ලා අඟුලිමාලට කරුණාකාරණාවන් පැහැදිලි කරලා දීලා අඟුලිමාලව দমনය කරන්නට යෙදුණා නේද? අපි මේ කතා පුවත දන්නවා. හරි. එහෙනම් මේ කතා පුවත ගැන ලියවිච්ච පුංචි රචනාවක් තමයි අද අපේ පාඩමට තියෙන්නේ. කීවෙනි පාඩමද? එහෙනම් 9 වෙනි පාඩම. මොකද්ද පාඩමේ නම? අඟුලිමාලෝ. අඟුලිමාලෝ කියන පාඩම තමයි අද අපි කරන්න හදන්නේ. ඉතින් පාලි රචනා පොතෙන් තමයි මේ ඡේදය මේ පොතට අරන් තියෙන්නේ නේද? ඉස්සෙල්ලම අපි මේ ඡේදය පරිවර්තනය කරන්න කලින් ඉස්සෙල්ලම කියවමුකෝ මොකද්ද තියෙන්නේ කියලා. අඟුලිමාලෝ පුබ්බේ ජම්බුද්දීපේ අහිංසකෝ නාම කුමාරෝ විහාසි සෝ සිප්පං උග්ගන්නිතුං ආචාර්ය ගේහං අගාමි සෝ කුමාරෝ තදා තස්මින් පාපකේහි සිස්සේහි සද්දින් විස්සසි තේ සිස්සා ආචාර්යං පිසුනා වාචං අවෝචුං ආචාර්යෝපි තස්ස අහිංසක කුමාරස කුජ්ජි ගුරු පූජාය අඟුලිමාලම් පූජේතුං අහිංසක කුමාරං ආනාපේසි සෝ කුමාරෝ අටවින් ගන්්වා මනුස්සේ මාරෙත්වා අඟුලියෝ චින්දිත්වා මාලං කත්වා ධාරේති තම් මාලන් නිස්සාය සෝ අඟුලිමාලෝති පඤ්ඤායි සෝ අතීව රුද්ධෝ මෙතන පුංචි වැරදීමක් තියෙනවා. රුදා කියලා තියෙන්නේ අතීව රුද්ධෝ චෝරෝති සකල ජම්බුද්දීපේ පාකටෝ අහෝසි. මේ අඟුලිමාල පිළිබඳව තමයි මේ තියෙන්නේ නේද? හරි. අපි පරිවර්තනය කරමු බලන්න. අඟුලිමාල ගැන මොනවද මේ ඡේදයේ තියෙන්නේ කියලා. දැන් අපිට ඡේදයක් පරිවර්තනය කිරීම තුළින් අපිට ලොකු දැනුමක් ලැබෙනව නේද? ගොඩාක් වචන ඉගෙන ගන්න ලැබෙනවා. ඊළඟට අපිට පරිවර්තනයේ ඒ ඡේදයේ තිබිච්ච වාක්‍ය රටානුව අපිට වාක්‍ය ලියන්න පුළුවන්කම ලැබෙනවා නේද? ඉතින් ඒ වගේ ගොඩාක් හැකියාවන් අපිට ලැබෙනවා මේ වාක්‍ය මේ ඡේද පරිවර්තනය කිරීම තුළින්. ඊළඟට සමාස පද, නිපාත පද, තද්දිත පද, කෘදන්ත පද මේවා අපිට හම්බෙනවා ව්‍යාකරණ ඉගෙන ගන්න කලින්ම නේද? මේ පරිවර්තන කාර්යයේ නියැලෙනකොට අපි ඒවට හුරු වෙනවා. ඒතර අපිට ඕනිම ඡේදයක්, ඕනිම ගාතාවක්, ඕනිම පාඩයක් හොඳට පාඩම් කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම හොඳට අර්ථ ගන්නවන්නත් හැකියාව ලැබෙනවා. ඉතින් ඒක නිසා අපි මේ පරිවර්තන කාර්ය කරනකොට හොඳට සැලකිල්ලෙන් කරන්නත් ඕනේ, උවමනාවෙන් කරන්නත් ඕනේ. පරිවර්තනයේදී ඒ පාඩමට එහෙම නැත්නම් ඒ පාළි රචනාවට හානියක් වෙන්නත් බෑ නේද? ඉතින් ඒක නිසා අපි සැලකිල්ලෙන් යුක්තව ඒ කටයුතු කරන්නට ඕනේ. හරි. අඟුලිමාලෝ. අඟුලිමාල කිව්වේ එහෙනම් කාටද? අඟුලිමාලට. පුබ්බේ. පුබ්බේ කියලා කියන්නේ पेर जम्बुद्दीपे जम्बुद्दीपे के दंबदिव पेर दंबदिव अहिंसको नाम कुमारो अहिंसक नाम कुमार एक विहासी वासय कलेय मन कालाय देना अज्जतनी अतीत कालाय नेद लियम बलन पुब्बे पेर जम्बुद्दीपे दंबदिव अहिंसको नाम अहिंसक नाम कुमार एक विहासी वासय कलेय विहासी वासय कलेय අතීත කාල වාක්‍යයක් නේද? අපි දන්න වචන නේද ඔක්කොම? සෝ සෝ කියන්නේ කවුද? හෙතෙම. එහෙම නැත්නම් ඔහු. සිප්පං උග්ගන් හිතුං තුමන්තක් ක්‍රියාවක් තියෙනවා මෙන්න. සිප්පං ශිල්ප උග්ගන් හිතුං ඉගෙන ගැනීමට ආචාර්ය ගේහං ආචාර්ය ගේහං आचार्य गेहं කියලා කියන්නේ ගුරු ගෙදරට අගමී අගමී ගියේය. අගමී කියන්නේ මොකද්ද වචනේ මේ? අගමී ගමී අගමින්සු ගමින්සු මොන කාලද? අජ්ජතනී නේද? අජ්ජතනී ආඛ්‍යාතයටයි ඇයිති අපි පාඩම් කළේ අපචී පචී අපචින්සු පචින්සු කියලා නේද? අයන්න මුලට යදිලා තියෙනවා නේද? අයන්න මුලට යොදවලා හදා ගන්න පුළුවන් කියලා අජ්ජතනීය ආඛ්‍යාත පද අපි ඉගෙන ගත්ත නේද? ආඛ්‍යාත වර්ණගන පාඩමේදී 8 වෙනි පාඩමේදී. ඒකනේ. එහෙනම් අගමි ගියේය. සෝ හෙතෙම ශිල්ප ඉගෙනීමට ගුරු ගෙදරට ගියේය. ඔව් හෙතෙම ශිල්ප ඉගෙනීමට ගුරු ගෙදරට ගියේය. සෝ කුමාරෝ දැන් මෙතනත් සෝ කියලා තියෙනවා, මෙතනත් සෝ කියලා තිබුණා. ඔන්න බලන්න. මෙතන සෝ කියනකොට ඔහු එහෙම නැත්නම් හෙතෙම කියලා අපි ගත්තා. දැන් මෙතන සෝ කුමාරෝ කියලා තියෙනවා. අපි එතනදී ඔහු කුමාරයා කියලා කිව්ව හැකිද? ඒ කුමාරයා කියලා කියන්න පුළුවන් නේද? ඇයි නාම පදයකට කලින් සෝ කියන පදයේ යෙදෙනවා නම් එතනදී අපි ඔහු කියන අර්ථය ගන්නේ නැහැ, හෙතෙම කියන අර්ථය ගන්නේ නැහැ. එය නාම පදයේ විශේෂණ පදයක් විදියට අපි සැලකනවා. ඒතර කුමාරෝ කියන නාම පදයට මුලින් තමයි සෝ යෙදුනේ. එතකොට සෝ කුමාරෝ ඒ කුමාරයා. सो पुरुषो ये पुरुषया सो देवो ये देविया एवगे एनं सो कुमारो ये कुमारया तदा एकल्हि तदा एहिदि तस्मिन् पापकेहि तस्मिन् तस्मिन् एहि पापकेहि शिष्येहि पापकेहि शिष्येहि मनोविभक्तिद ततिया बहुवचन नेद पापकेहि शिष्येहि सद्धिं सद्धिं කියන පදේ යෙදෙනවා නම් ඊට ප්‍රථමයෙන් යෙදෙන නාම පදය තතියා විභක්තිගත යුතුයි කියලා අපි ඉගෙන ගත්තා. පාපකේහි සිස්සේහි සද්දින් පවිතු මිතුරන් සමග විස්සසි අසුරු හිතවත්විය විස්සසි හිතවත්විය සෝ කුමාරෝ ඒ කුමාරයා तदा एकल्हि तस्मिन् एहि पापकेहि शिष्येहि पविटो शिशुन् सद्दिं समग विश्वसि हितवत् विय हितवत्विय ए कुमारया एकल पविटु मितुरान एक हितवत् वेला ते शिष्या आचर्यं पिसुना वाचं अवोचुं मनोवद में वचन अवोचुं विश्वसि आगामी विहासि मन कालेटद इति अद्यतनीय ख्यातेटय इति नेद अवोचुं नेद अवोचुं ते शिष्या मेम බලන්න දැන් මෙතන තේ කියන්නේ ඔව්හු හැබැයි නාම පදයකට කලින් තමයි තේ කියන පදේ ඉදිරිය තියෙන්නේ එතකොට ඒ කියන අර්ථය එනවා ඒ සිස්සා ඒක වචනද බහුවචනද සිස්සෝ සිස්සා බහුවචනයි ඒ ශිෂ්‍යයෝ आचर्या गुरुवरयाट पिसुना वाचं කියන්නේ කේලම් අවෝචුං 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 කීවාහූය කිවෝය කිවෝය පවිතු ශිෂ්‍යයොත් එක්ක මේ ශිෂ්‍යයා එකතු වුණා අහිංසක කුමාරයා ඒ ශිෂ්‍යයෝ ගුරුවරයාට මොකද්ද කළේ පිසුනා වාචං අවෝචුං කේලං කිවෝය ආචාර්යෝපි आचार्यो अपि गुरुवरयाद දැන් මේවා අමුතුවෙන් කියා දෙන්න දෙයක් නැහැ නවවෙනි පාඩමට එනකම්ම මේ කරුණු කාරණාවන් කියා දුන්නා නේද පි අපි කියන තැන ද අත් කියන නිපාත පදේ දෙනවා කියලා ගුරුවරයාද තස්ස අහිංසක කුමාරස්ස ඒ අහිංසක කුමාරයාට චතුත්ථී විභක්ති ඒ අහිංසක කුමාරයාට කුජ්ජී කිපුනේය මොන කාලයිද කුජ්ජේ පච්චි ගච්චි අජ්ජතනීය ආඛ්‍යාත නේද එන අතීත කාලයි ආචාර්යෝපි ගුරුවරයාද තස්ස අහිංසක කුමාරස්ස ඒ අහිංසක කුමාරයාට ඒ අහිංසක කුමාරයාට කුජ්ජි කිපුනේය ඒ ශිෂ්‍යෝ ටික ගුරුවරයාට පිසුනා වාචං අවෝචුං කේලම් කිව්වා. ආචාර්යෝපි ගුරුවරයාද තස්ස අහිංසක කුමාරස්ස ඒ අහිංසක කුමාරයාට කුජ්ජි කිපුණේය. එහෙනම් අපි මේ වාක්‍යවලදී මේ වාක්‍ය මෙතන අපි පරිවර්තනය කළා වාක්‍ය පහක් ඡේදයෙන්. ඒකේ අපි හඳුනාගත්ත පද කිහිපයක්ම නේද? අපි දැන් දන්නවා අජ්ජතනීය ආඛ්‍යාත පද එහෙම හඳුනා ගන්න. ඇයි? කාලවලට අයිති වෙන විදිහට අපි වර්ණගවන්නේ නේද? දැන් මෙතන තිබුණා කුජ්ජි, අවෝචුං, විස්සසි, අගමි, විහාසි කියන ක්‍රියාපද. ඒවා මොන කාලයටද අයිති? එනම් අජ්ජතනීය ආඛ්‍යාතයටයි අයිති කියලා අපි ඉගෙන ගන්නට යෙදුණා. අපි අජ්ජතනීය ආඛ්‍යාතය දැන් ඉගෙනගෙන තියෙන හින්දා. ඊළඟට අපි ඉගෙන ගත්තා नाम पदयक समग शोकन सर्वनामे सह एम ते ए वगे तस् ये सर्वनाम यदिन इतन दी ओ ए वगेम ओहु वनि अर्थगान्य ने नाम पदे कल यदिन ए नाम पदे विशेषण पदयक विधियट तमय अपि सलकला ए केन अर्थे गान्य नेद ඊළඟට අපි මේ වාක්‍ය ටික පරිවර්තනය කරන ගමන් අපි දැන් වචන හඳුනා ගන්නවා. ඒ පද මොන විභක්තියද නේද? දැන් තස්ස අහිංසක කුමාරස්ස ඒ අහිංසක කුමාරයාට කියන්නේ චතුත්ථ විභක්තිය කියලා හැම අපි හඳුනා ගන්නට දැන් අපිට පුළුවන්. ඇයි? අපි විභක්ති වලින් ප්‍රකාශ කරන අර්ථයන් අපි හඳුනාගෙනයි තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් අපි හොඳ තැනක ඉන්නවා පාලි භාෂාව තුල නේද? හරි. අපි ඊටු ටිකත් පරිවර්තනය කරමුකෝ. ගුරු පූජාය අඟුලිමාලම් පූජේතුම් අහිංසක කුමාරං ආනාපේසි. දැන් මොකද වෙන්නේ? ගුරුවරයා කේන්ති ගත්තා ශිෂ්‍යයා කෙරෙහි නේද? බොරු කේලම් අහලා. ඊට පස්සේ ගුරුවරයා මොකද කළේ? ගුරු පූජාය ගුරු පූජාව පිණිස අඟුලිමාලං අඟුලිමාලං කියලා කියන්නේ ඇඟිලිමාලයක් පූජේතුං තුමන්ත ක්‍රියාවක් නේද? පූජේතුං පුදන්නට අහිංසක කුමාරං අහිංසක කුමාරයාට ආනාපේසී අනකලේය. මොන කාලද? අජ්ජතනී අජ්ජතනීය ආඛ්‍යාතයටයි අයිති වෙන්නේ. අජ්ජතනී අතීත කරන්න හොඳ ක්‍රමයක් තමයි සී සී ප්‍රත්‍යය දොපුවම ආනාපේසි කතේසි දේසේසි නේද? ඒ වගේ වචන යොදලත් අපිට අතීත කාල කරන්නට පුළුවන්. ඒ අකුර යොදලත්. හරි. ගුරු පූජාය ගුරු පූජාව පිණිස ඇඟිලිමාලයක් පූජේතුම් පුදන්නට අහිංසක කුමාරයාට ආනාපේසි අනකලේය නේද? බලමු. සෝ කුමාරෝ අන්න දැන් ආයෙත් කුමාරයා කියන පදයට කලින් සෝ කියන සර්වනාමය දෙලා. සෝ කුමාරෝ ඒ කුමාරයා අටවින්ගන්වා කැලයට ගොස් නේද? මනුස්සේ මිනිස්සු මනුස්සම් මනුස්සේ ද්විතියා බහුවචනයි නේද? මනුස්සේ මිනිසුන් මාරෙත්වා මරා අඟුලියෝ අඟුලියෝ කියන්නේ ඇඟිලි චින්දිත්වා සිඳ මාලංකත්වා මාලයක් කොට ධාරේති දරයි. ඒක මොන කාලද? ඒක වර්තමාන කාලයි නේද? ධාරේති දරයි. එහෙනම් එතකොට මේ තිබුණා චින්දිත්වා, කත්වා, මාරෙත්වා, ගන්වා මේව මොනවද? ඒවට අපි කියනවා පූර්ව ක්‍රියා කියලා. බලන්න දරන්න කලින් කරපු ක්‍රියා ටික නෙමේ. ඉස්සෙල්ලාම කැලේට ගියා, ඊට පස්සේ මිනිස්සු මැරුවා, ඊට පස්සේ ඇඟිලි කැපුවා, ඊට පස්සේ මාලයක් හැදුවා, ඊට පස්සේ තමයි දරාගත්තේ. අවසාන ක්‍රියාවට කලින් කරන ක්‍රියාවලට අපි කියනවා මොන ක්‍රියාද? පූර්ව ක්‍රියා කියලා. pāli භාෂාවේ පූර්ව ක්‍රියා හඳුන ගන්න ලේසි. ත්වා කියලා අවසන් වෙනවා. හරි. සෝ කුමාරෝ, ඒ කුමාරයා කැලයට, අටවින් කැලයට ගොස් මිනිසුන්, මනුස්සේ මිනිසුන් මාරෙත්වා මරා. අංගුලියෝ ඇඟිලි, චින්දිත්වා සිඳ. මාලංකත්වා මාලයක් කොට දාරේති දරයි. නේද? මාලයක් හදාගෙන දාගෙන ඉන්න ඇඟිලි මාලයක්. මිනිසුන්ගේ ඇඟිලි කපලා නේද? තම් මාලං නිස්සාය. තං මාලං ඒ මාලය, නිස්සාය නිසා. සෝ අංගුලිමාලෝති, සෝ ඔහු අංගුලිමාලෝති, අංගුලිමාල යයි පඤ්ඤායි ප්‍රකට විය, ප්‍රසිද්ධ විය නේද? ප්‍රකට වුණා. තම්මාලං ඒ මාලය නිසා. සෝ ඔහු නැත්තං හෙතෙම අංගුලිමාලෝති, අංගුලිමාල යයි යයි පඤ්ඤායි ප්‍රකට විය. ප්‍රසිද්ධ විය නේද? සෝ හෙතෙම අතීව රුද්දා, අතීව රුද්දෝ නේද? අතීව රුද්දෝ. අතීව කියන්නේ අතිසයින්ම, රුද්දෝ රෞද්‍ර වූයේ, රෞද්‍ර වූයේ සැර වූයේ, සැර වූ. චෝරෝති අතීව ඊටාම රෞද්‍ර, චෝරෝ ඉති සොරකි, සොරකයි. සකල ජම්බුද්වීපේ, සකල කියන්නේ සියලු, ජම්බුද්වීපේ කියලා කියන්නේ සියලු දඹදිව, මුළු දඹදිවයිම පාකටෝ අහෝසි. මොකද උනේ? ප්‍රසිද්ධ වුණා, ප්‍රකට වුණා. පාකටෝ අහෝසි ප්‍රකට විය. සෝ හෙතෙම අතීව ඊටාම රුද්දෝ රෞද්‍ර චෝරෝති සොරේ කී. සකල ජම්බුද්දීපේ මුළු දඹදිවම පාකටෝ අහෝසේ ප්‍රකට විය. එහෙනම් දැන් අපි මේ ඡේදය තුලින්, මෙතනින් මේ වාක්‍ය කිහිපය තුලිනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා නේද? රෞද්‍ර නේද? සර, රෞද්‍ර කොහොමද කියන්නේ? රුද්දෝ නේද? රුද්දෝ. ඊට පස්සේ අපි පූර්ව ක්‍රියාපද ඉගෙන ගත්තා. මොනවද? ගාන්වා, මාරෙත්වා, චින්දිත්වා, कात्वा नेद तुमंत क्रियापद गिन गत्ता पूजे तुम කියන වගේ වචන. ඊට පස්සේ වැඩිපුරම අපිට මේ වාක්‍යවල දකින්නට ලැබුණා මොනවද? අතීත ක්‍රියාපද. එහෙම නැත්නම් අජ්ජතනීය ආඛ්‍යාතයට අයිති ක්‍රියාපද. ඉතින් අඟුලිමාල කතා පුවතින් කොටසක් අපි මේ තුලින් ඉගෙන ගන්නට යෙදුණා. ඉතින් දැන් අපිට මේ වාක්‍ය ඇසුරෙන් ඔබ වහන්සේලාටත් පුළුවන් වෙන්න ඕනේ මේ වගේ පුංචි පුංචි වාක්‍ය ගොඩනගා ගන්නට මේ වචන යොදා ගනිමින් මේ වාක්‍ය රටා අනුගමනය කරමින් නේද? ඒ වචනම යොදලා වෙනස් විදිහට පුංචි පුංචි වාක්‍ය රටා ගොඩනගා ගන්න ඔබ වහන්සේලාට දැන් පුළුවන්කම හැකියාව ලැබෙන්නට ඕනි. හරි. අපි බලමු මේ පාඩමෙන් ඊළඟ අපිට දෙන ක්‍රියාකාරකම් මොකද්ද? ප්‍රශ්නවාචී පද කීපයක් අපිට ලබා දීලා තියෙනවා නේද? සෑම පාඩමකින්ම අපි ඉගෙන ගන්නනේ ප්‍රශ්නවාචී පද. මේකෙදිනුත් කියනවා කුහින්. කුහින් කියන්නේ කොහි. කේ කියන්නේ කවර හෝ බහුවචනයි. කස්ස කවරෙකුට කේහි කවුරුන් සමග කින් නිසාය කුමක් නිසා කින් කුමක් නේද? මේ වගේ ප්‍රශ්නවාචී පද ටිකක් හඳුන්වලා දෙනවා අභ්‍යාස කරන්න කලින් නේද? එහෙනම් අපි මේ ප්‍රශ්නවාචී පදත් පාඩම් කරගෙන මතක තියාගෙන ඉන්නට ඕනි. මොකද ඒවා හඳුනා ගන්න එපා අපි. ආයෙත් කියමු. කොහෙන් කොහි කේ කවරහු කස්ස කවරෙකුට කේහි කවුරුන් සමග කින් නිසාය කුමක් නිසා කින් කුමක්. හරි. ඊළඟට අපිට තියෙනවා පහත දක්වන ප්‍රශ්න වලට පාලියෙන් පිළිතුරු සපයන්න. පාලියෙන් පිළිතුරු ලියන්න තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒකෙන් දෙක තුනක් කියා දෙනවා. ඊටු ටික ඔබ වහන්සේලා කරන්නට ඕනි. මොකද ඔබ වහන්සේලාගේ තමයි දැනුම වැඩෙන්නට ඕනි. නේද? නැත්තම් මේ අභ්‍යාස බලාගෙනම ඔබ වහන්සේලා කරනවානේ. නේද? ගියේ දරුවෝ. ඉතින් එතකොට අපේ මොලේ වැඩෙන්නේ අපි කල්පනා කරන්නේ නැහනේ. දැන් කිහිපයක් කියා දෙනවා ලියන හැදිය. නේද? අයින්සකෝ නාම කුමාරෝ කුහින් විහාසි. ඒ කියන්නේ අයින්සක නාම නම් කුමාරෝ කුමාරයා කුහින් කොහි විහාසි වාසය කළාද නැත වාසය කළේද? කොහෙද වාසය කළේ? ජම්බුද්දීපේ නේද? එහෙනම් ප්‍රශ්නවාචී පදේ මෙන්න තියෙනවා. ඒක අයින් කරනවා උත්තරේ දානවා. ලියමු බලන්න. අහිංසකෝ නාම කුමාරෝ කොහෙද? ජම්බුද්දීපේ නේද? जम्बुद्वीपे विहासी. हरि. जम्बुद्वीपे को नाम कुमारो विहासी. एकम अनित පැත්තට අහනවා. මොකද ප්‍රශ්නේ? जम्बुद्वीपे को नाम කවර නම් නේද? කුමාරෝ කුමාරයෙක් විහාසි වාසය කළාද? එහෙනම් උත්තරේ මොකද්ද? කො ප්‍රශ්නවාචී පදේ? මේ තියෙන්නේ. එතෙන්ට දානවා මොකද්ද? කොයි මොන මොකද්ද නම කුමාරයාගේ? අඟුලිමාලනේ. එහෙනම් මොකද්ද? ජම්බුද්දීපේ අහිංසක නාම නේද? අඟුලිමාල කියලා දාන්න නැතුව අපි දාමු අහිංසක नाम कुमारो विहासी. सो उग्गन्हितुं कुहिं अगमि. सो उग्गन्हितुं कुहिं अगमि. सो अहो उग्गन्हितुं इगेनीमट कुहिं कोहि अगमी ගියේද? කොහෙද ගියේ? ආචාර්යගේ හා නේද? ගුරු ගෙදරට. ගුරු ගෙදරට කියන්නේ මොකද්ද? ආචාර්යගේ හා. එහෙනම් අපි කොහොමද ඒක පාලියෙන් උත්තර ලියන්නේ? So ඔග්ගන් හිතුම් ආචාර්යගේ හං අගමි. හරි නේද? ප්‍රශ්න වාචී පදේ හඳුනාගත්තා. ඒකට උත්තරය දැම්මා නේද? ආචාර්යගේ හං ගුරු ගෙදරට. හරි, මෙන්න මේ ක්‍රමයට දැන් ඔබ වහන්සේලාත් මේ පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නට ඕනි නේද? එතකොට ඔබ වහන්සේලා ඒවා පිළිතුරු ලියනකොට ඔබ වහන්සේලාගේ දැනුම තවත් වැඩි වෙනවා. ඊළඟට අඟුලිමාල ඡේදය පරිවර්තනය කරන්නත් ඕනේ ඔබ වහන්සේලා තනියම සිංහලයට. දැන් අපි පරිවර්තනය කළා වගේ ඔබ වහන්සේලාත් පරිවර්තනය කරන්නට ඕනේ. අපි එහෙනම් පළවෙනි අදියර 9 වෙනි පාඩමේ පළවෙනි කොටස ඡේද පරිවර්තනය සිද්ධ කළා. එහෙනම් දැන් අපි බලාපොරොත්තු වෙනවා ඒ පාඩමෙන් අපිට කියා දෙන ව්‍යාකරණ දැනුම මොනවද කියලා ලබා ගන්නට. මොනව පිළිබඳවද ඒකෙදි පාඩමේදී කියා දෙන්නේ? ආඛ්‍යාත පද පිළිබඳව නේද? අපිට ව්‍යාකරණ දැනුම දෙන්නේ මොනව පිළිබඳවද? ආඛ්‍යාත පද පිළිබඳව. දැන් මොනවද ආඛ්‍යාත පද කියන්නේ? දන්නේ නැති දෙයක්ද? නෑ, දන්නව නේද? අපි ඉගෙන ගත්තානේ. 7 වෙනි පාඩමේදී ඉගෙන ගත්තා, 8 වෙනි පාඩමේදී ඉගෙන ගත්තා නේද? ආඛ්‍යාත පදයක් කියන්නේ මොකද්ද? ධාතුවකට ආඛ්‍යාත ප්‍රත්‍යයක් එකතු කළා සාදා ගන්න පදවලට අපි කිව්වා ආඛ්‍යාත පද කියලා නේද? තවත් පැහැදිලි කළොත් ආඛ්‍යාත පදයක් කියලා කියන්නේ මොනවටද? ක්‍රියාපද වලට. ක්‍රියාපද. ක්‍රියාපදයක් කියන්නේ මොකද්ද? යම් කිසි කිරීමක් වීමක් හැඟවෙන පද වලට අපි කියනවා මොකද්ද? ආඛ්‍යාත පද. එහෙම නැත්නම් ක්‍රියාපද කියලා. අපි දැන් ඔය ක්‍රියාපද මේ වෙනකොට අපි ඉගෙන ගත්තා වර්තමාන කාලයේ වර්ණ ගන්න. වර්තමාන කාලය කිව්වේ වර්තමාන කාලයට. අජ්ජතනී ආඛ්‍යාතේ වර්ණ ගුවා. ඒ කියන්නේ අතීත කාලයේ. භවිස්සන්ති ආඛ්‍යාතේ වර්ණ ගුවා. ඒ කිව්වේ අනාගත කාලයේ. ඒ වගේම පංචමී ආඛ්‍යාතේත් වර්ණ ගුවා. ඒ කියන්නේ මොන මොකද්ද? ආශිර්වාද කරන. ඊට පස්සේ අනකිරීම් සිද්ධ කරන, ප්‍රාර්ථනාවන් සිද්ධ කරන, විධානයන් සිද්ධ කරන නේද? අර්ථෙහි තමයි ඒ ක්‍රියාපද යොදන්නේ නේද? දැන් අපිට තියෙන්නේ මොනවද එහෙනම්? මෙන්න අපිට කරපු අපි ඉගෙනගත්තු පාඩම් ටික මතක් කරලා දීලා තියෙනවා. මොනවද? මේ වෙන විට ඔබ වර්තමාන භවිසන්ති අජ්ජතනීහා පංචමී ආඛ්‍යාත විභක්ති පිළිබඳ සාමාන්‍ය දැනීමක් ලබා ඇති අතර මතකයෙන් ඒ ආඛ්‍යාත විභක්ති වර්ණගා ලිවීමට හැකියාවක් ලබා ඇත. පොතේ තියෙනවා නේද? අපි ඒවා වර්ණගලා දැන් අපිට හොඳ හැකියාවක් තියෙනවා නේද? මෙම් පාඩමේදී ආඛ්‍යාත පද නිවරදිව භාවිත කරන්නේ කෙසේදයි උගනිමු. එහෙනම් මේ පාඩමේදී ඉගෙන ගන්න මොකද්ද? ඒ ආඛ්‍යාත පද නිවැරදිව භාවිතා කරන විදිය. ආඛ්‍යාත පදයක කාල ભેදයක් නේද? අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල කියලා කාල ભેදයක්, පුරුෂ ભેදයක්, පඨම පුරුෂ, මජ්ජිම පුරුෂ, උත්තම පුරුෂ වගේ පුරුෂ ભેදයක්, හා වචන ભેදයක්. මොනවාද? ඒක වචන, බහු වචන දක්නට ලැබේ. ඒ ආඛ්‍යාත පද සඳහා ඒ පුරුෂයට අදාළ උක්ත පදද තියෙනවා නේද? ඒ උක්ත පදත් තියෙනවා. මොනවද උක්ත පද? උක්ත පද කියන්නේ සෝ, सा तांग पुरिसो कान्या पालंग सोमपालो आचार्यो लता बिक्कु මේ විතරක් නෙමෙයි තව ඉතින් ඕනෑ තරම් නාම පද අපිට ගන්න පුළුවන් පඨම පුරිස ඒක වචනය සඳහා නේද පඨම පුරිස ඒක වචනය සඳහා අපිට සෝසා තං මේ වගේ සර්වනාමත් ඒ වගේම විවිධ පුජ්‍යලීන්ගේ නම් පුරිසෝ කඤ්ඤා පලං ඒක වචන නම් නේද අපිට ඒක වචනය සඳහා ගන්න පුළුවන් පඨම පුරිසේදී හැබැයි බහුවචනයේ පඨම පුරිස බහුවචනයේදී ගන්න පුළුවන් මොනවද? තේ තා තායෝ තානි පුරිසා කඤ්ඤායෝ පලානි ආචරියා ලතායෝ බික්කවෝ ආදිය පඨම පුරිස බහුවචනය සඳහා අපිට යොදා ගන්නට පුළුවන්. ඒක වචන සඳහා ඉහත කියූ શબ્ද ටිකත් ඒ වගේම මෙන්න මේ શબ્ද ටික මෙන්න මේ නාම ටික අපිට බහුවචනය සඳහා යොදා ගන්නට පුළුවන්. මේවා ඒක වචනය සඳහා තමයි යොදාගන්නේ. මෙන්න මේ ටික ඒක වචන සඳහා උඩින්ම කිව්වා යොදා ගන්න ටික ඊළඟට කිව්වා බහුවචනය සඳහා යොදා ගන්න පද ටික. ඊළඟට බලන්න මධ්‍යම පුරිසය සඳහා ඔච්චර ගොඩාක් පද තියනවද කියලා? නෑ. මධ්‍යම පුරිස ඒක වචනයට තියෙන්නේ ත්වං කියන සර්වනාමය. මධ්‍යම පුරිස බහුවචනයට තියෙන්නේ තුම්හේ කියන පදය. බලන්න. ත්වං යන පදය මධ්‍යම පුරිස ඒක වචනයේත් තුම්හේ යන පදය මධ්‍යම පුරිස බහුවචනයේත් යෙදේ. එහෙනම් මධ්‍යම පුරුෂයෙන් මොනවා හරි වාක්‍යයක් ලියනකොට ඒක වචන නම් ත්වං කියන පදේ යොදනවා බහුවචන නම් තුම් මේ කියන පදේ යොදනවා. උත්තම පුරුෂයත් ඒ වගේ. උත්තම පුරුෂය ඒක වචනය සඳහා යෙදෙන්නේ මොකද්ද? අහං. උත්තම පුරුෂ බහුවචනය සඳහා යෙදෙන්නේ මොකද්ද? මයං කියන පදය. මේවා අපි දන්න කාරණාවක් නේද? එක වසරේ ඉඳන් අපි ඉගෙන ගන්න කරුණු කාරණා නේද මේවා? සෝ තේ ත්වං තුම්මේ අහං මයං සර්වනාම පද වර්ණ කියලා පාඩම් කරලා තියෙනවනේ. නේද? එතකොට පඨම පුරුෂයට වෙනත් නම් ගන්න පුළුවන්. ඒක වචන නම් ඒක වචනයට ගන්න පුළුවන්. බහුවචනයට වෙනත් නම් බහුවචන ඒවා ගන්න පුළුවන්. බලන්න පුරිසා, කඤ්ඤායෝ, පලානි, ආචාරියා මේවා ගන්න පුළුවන්. හැබැයි මධ්‍යම පුරුෂයට ගන්න පුළුවන් ත්වං තුම්මේ කියන පද දෙක විතරයි. උත්තම පුරුෂයට ගන්න පුළුවන් අහං මයං කියන පද විතරයි. ඒවා තමයි උක්ත වෙන්නේ. හරි. ආඛ්‍යාත පදයක වචන ભેදය නේද? ඒක වචන බහුවචන ભેදය නේද? ඊළඟට පුරුෂ ભેදය පඨම පුරිස මධ්‍යම පුරිස උත්තම පුරිස කියලා පුරුෂ ભેදයක් තිබුණානේ ආඛ්‍යාත පදයක අපි වර්ණ ඇගුවේ පචති පචන්ති පචසි පචත පචාමි පචාම කියලා පුරුෂ තුනේ නේද? මෙන්ම කාල ભેදයක්ද තිබේ. මොන ભેදයක්ද? කාල ભેදයක්. ආඛ්‍යාත පදය වෙනස් කිරීමෙන් එහි කාලය දැක්විය හැකිය. මං මේක ආඛ්‍යාත පද උගන්වන කොටත් කියා දුන්නා. මොකද්ද? ආඛ්‍යාත පදය වෙනස් කළාම වාක්‍යයේ කාලය වෙනස් වෙනවා කියලා. අනිත් ඒවා වෙනස් කරන්න ඕනේ නැහැ. ආඛ්‍යාත පදේ ක්‍රියාපදයෙන් තමයි කාලය වෙනස් වෙන්නේ. බලමුකෝ වෙනස් වෙන විදිය. දැන් මෙන්න බලන්න. මනුස්සෝ ගාමං ගච්ඡති. මිනිසා ගමට යයි. මනුස්සෝ කියන්නේ මිනිසා ගාමං ගමට ගච්ඡති යයි. එතකොට මේක මොන කාලද? වර්තමාන කාලයයි නේද? වර්තමාන කාලයයිනේ. මිනිසා ගමට යයි මේ දැන් වෙන සිද්ධියක්. ඊළඟ වාක්‍ය බලමු. කස්සකා කෙත්තං කසන්ති. කස්ස කා කියන්නේ ගොවියෝ. කෙත්තං කුඹුර කසන්ති සීසාති නේද? සීසාති කසන්ති සීසාති. එතකොට ඒකත් දැන් මේ ගොවියෝ කුඹුර සීසාති ඒකත් දැන් වෙන දෙයක් නේද? දැන් මේ අපිට පේනෝ වගේ දෙයක් නේ වර්තමාන කාලය. ත්වං පොත්තකම් පටසි නුඹ පොත පාඩම් කරහි. දැන් කවුරු හරි පාඩම් කර කර ඉන්නකොට අපි කියනවා නුඹ පොත පාඩම් කරහි. ඒ දැන් වෙන දෙයක් නේ නේද? වර්තමාන කාලේ මේ දැන් වෙන දෙයකට භාවිතා කරන වචනයන්නේ. තුම් මේ ඕදනම් පචත. කවුරු හරි උයෝයා ඉන්නකොට ගොඩක් පිරිසක් අපි ගිහලා අහනවා නුඹලා බත පිසහු. ඔයගොල්ලෝ බත් උයනවද නේද? අපි අහනව නේද? එහෙනම් දැන් වෙනකොට ඒකක් භාවිතා කරන වචන නේද? මේ දැන් පවත්නා කාලයේයි වෙනව නේද? එහෙනම් තුම් මේ ඕදනම් පචත නුඹලා බත් පිසහු මොන කාලයිද? වර්තමාන කාලයි. අහං සිප්පං උග්ගන්හාමි. අහං මම සිප්පං සිල්ප උග්ගන්හාමි උගනිමි. මම ශිල්ප උගනිමි. දැන් නේද ඉගෙන ගන්න? දැන් මේ දැන් මම ශිල්ප ඉගෙන ගන්න ගමන් මම කියනවා මම ශිල්ප උගනිමි. ඒකත් මොන කාලද එහෙනම්? වර්තමාන කාලයි. මයං රූපානි පස්සාම. අපි රූප බලමු. අපි රූප බලමු. අපි රූප බලමු. ඒකත් මොන කාලද? වර්තමාන කාලයි. එහෙනම් බලන්න මෙන්න මේ ක්‍රියාපද ටිකෙන් නේද අපි මොන කාලයටද අයිති කියලා හොයාගත්තේ. මෙන්න මේ ක්‍රියාපද වලින් සිංහලයේදීත් ඒ වගේ මෙන්න මේ ක්‍රියාපද ටිකෙන් නේද? ඒතරේ ක්‍රියාපද වලින් තමයි මොන කාලද කියලා අපිට හොයාගන්නට තියෙන්නේ. දැන් බලමු මේ වාක්‍ය වලම ක්‍රියාපදේ වෙනස් කළා මොන කාලයටද අයිති වෙන්නේ කියලා. ඒතර ක්‍රියාපදේ වෙනස් කරන්නේ කොහොමද? ක්‍රියාපදේ වෙනස් කරන්නේ කොහොමද? වෙනත් ආඛ්‍යාත විභක්තියක් ගන්නව නේද? මොකද්ද? අපි දැන් මෙතනට ගත්තොත් භවිසන්ති ආඛ්‍යාත විභක්තිය අනාගත කාල වෙනවා. මෙතෙන්ට යදාගත්තොත් අජ්ජතනීය ආඛ්‍යාත විභක්තිය අතීත කාල වෙනවා. බලමු එහෙම යොදලා. දැන් ඉස්සෙල්ලා වාක්‍යවල තිබුණේ වර්තමාන කාලික පදනේ. දැන් එහෙනම් අපේ භවිසන්ති ආඛ්‍යාතේ යොදලා බලනවා. බලමු. භවිසන්ති ආඛ්‍යාතේ කොහොමද යොදන්නේ? වර්තමාන කාල ආඛ්‍යාතයටම යොදන්න පුළුවන්. කොහොමද? පචති නම් ඒකට ඉස්ස කියන එකතු කරනවා. එතකොට පචිස්සති. ගච්ඡති නම් ගච්ඡිස්සති. වන්දති නම් වන්දිස්සති. ලේසි නේද? මං කියා දුන්නා වර්ණනකනකොට. හරි. එහෙනම් මනුස්සෝ ගාමං ගච්ඡිස්සති. මිනිසා ගමට යන්නේය. මිනිසා ගමට යන්නේය. ඒක දැන් වෙන දෙයක් නෙමෙයි. ඔය තව ටික දවසකින් වෙන දෙයක් වෙන්න පුළුවන්. තව ටික වෙලාවකින් නේද? මිනිසා ගමට යන්නේය. යයි නෙමෙයිනි. යන්නේය. ගච්ඡිස්සති. එහෙනම් මොන කාලෙද? තව ටිකකින් තමයි වෙන්නේ. තව බාද මාසෙකින් වෙන්නත් පුළුවන්. එතකොට අනාගත කාලයි ඉස්සරහට වෙන්න තියෙන දෙයක්. කස්සකා කෙත්තං කස්සිසන්ති. ගොවියෝ කෙත සීසාන්නාහ. තව ටික කාලෙකින් හරි සීසාන්න පුළුවන් නේද? මේවා මොනවද? අනාගත කාලයි. බලන්න මේ ඉස්සන්ති ඉස්සති මොන කාලද? භවිස්සන්ති ආඛ්‍යාත ප්‍රත්‍ය නේද? ත්වම් පොත්තකම් පටිස්සසි. නුඹ පොත පාඩම් කරන්නේය. නුඹ පොත පාඩම් කරන්නේ දැන් නෙමෙයි. දැන් පාඩම් කරනවා නම් නුඹ පොත පාඩම් කරහි. දැන් මේකෙදි කියන්නේ පාඩම් කරන්නේහි. දැන් කරන දෙයක් නෙමෙයි. තව ටිකකින් ඕ මාසෙකින් හරි සතියකින් හරි කරන වැඩක්. තුම්මේ ඕදනම් පචිස්සත නුඹලා බත පිසන්නේහු නේද? බත පිසන්නේහු උයන්නේහු නේද? අනාගත කාලයි. අහං සිප්පං උග්ගන් හිස්සාමි. මම ශිල්ප ඉගෙන ගන්නෙමි. මම ශිල්ප ඉගෙන ගන්නෙමි. තව ටික කාලෙකින් හරි කොහොම හරි දැන් කරන දෙයක් නෙමෙයි ඉස්සරහට කරන්න තියෙන දෙයක් නේද? මයං රූපානි පස්සිස්සාම. අපි රූප බලන්නෙමු. මේ ඔක්කොම දැන් කරන ඒවා නෙමෙයි, කරපුවත් නෙමෙයි, ඉස්සරහට කරන්න තියෙන ඒවා. මොන ආඛ්‍යාතයෙන් දෙන යොදලා තියෙන්නේ? භවිස්සන්ති ආඛ්‍යාතයෙන්. එහෙනම් භවිස්සන්ති ආඛ්‍යාතයෙන් යොදපුවම මොන කාල වාක්‍යද ප්‍රකාශ වෙන්නේ? අනාගත කාලික වාක්‍ය. මොන කාලද? යන්නේය, සීසානාහ, කරන්නේය, පිසන්නේහු, ගන්නෙමි, බලන්නෙමු. මේවා මොන කාලිකයිද? අනාගත කාලිකයි. හරි. දැන් එතකොට මෙතනට අජ්ජතනීය ආඛ්‍යාත පදය දුවොත් මොනවාද? අජ්ජතනීය ආඛ්‍යාත පදය දුවොත් මොකක් වේද? මේව මොකවත් වෙනස් කරන්නේ නැහැ. වාක්‍යයේ උක්තය වෙනස් කරන්නේ නැහැ, කර්මය වෙනස් කරන්නේ නැහැ. ක්‍රියාපදේමයි වෙනස් කරන්නේ. ඒතර මොකක් වේද? අජ්ජතනීය දුවොත් ඔව් අතීත කාලික වෙනවා. බලමු. මෙන්න මනුස්සෝ ගාමං ගච්චි. මොන කාලයයි? අජ්ජතනී නේද? අපචි පචි නේද? ඒ වගේ ගච්චි අගච්චි ගච්චි අගච්චි නේද? ගච්චි පඨම පුරිස ඒක වචනයි. එහෙනම් මනුස්සෝ ගාමං ගච්චි මිනිසා ගමට ගියේය. දැන් යනවද? නෑ. ඉස්සරහට යන්න ඉන්නවද? එහෙමත් නෙමෙයි. ගියේය, ගිහිල්ලා ඉවරයි. එයා ගිහිල්ලා ඉවරයි. ගියේය. එහෙනම් මොන කාලයිද? අතීත කාලයි. කස්සකා කෙත්තං කසින්සු. ගොවියෝ කෙත කසින්සු. සීස ගොවියෝ කෙත කසින්සු සීසෑහ නේද? සීසාල ඉවරයි ඒගොල්ලෝ. සීසෑහ. සීසාල සීසෑවෝය. සීසෑවෝය. ඒගොල්ලෝ සීසාල ඉවරයි. ත්වම් පොත්තකං අපටෝ. නුඹ පොත පාඩම් කළෙහිය. අපියත් පාඩම් කළා ඉවරයි නේද? පාඩම් කරලා නුඹ පොත පාඩම් කරේ. අපටෝ මොන කාලද? අජ්ජතනීය ආඛ්‍යාත. තුම්මේ ඕදනං අපචිත්ත. නුඹලා බත් පිසු වෙහු. අජ්ජතනීය ආඛ්‍යාත මජ්ජිම පුරිස බහුවචනයක්. අපචිත්ත. අහං සිප්පං උග්ගන්හින්. මම ශිල්ප උගත්තෙමි. දැන් මම ඉගෙනගෙන ඉවරයි. අහං සිප්පං උග්ගන්හින්. මම ශිල්ප උගත්තෙමි. එහෙනම් ඉස්සර කරපු දෙයක් මේක. දැන් කරලා ඉවරයි. අජ්ජතනීය ආඛ්‍යාතයට. මයන් රූපානි පස්සිම්හ. අපි රූප බැලුවෙමු. කොහේ හරි බලලා ඇවිල්ලා අපි කියනවා අපි රූප බැලුවෙමු. බලලා ඉවරයි නේද? එහෙනම් පස්සිම්හ. මේ අජ්ජතනීය ආඛ්‍යාත පද නේද යොදලා තියෙන්නේ? එහෙනම් වාක්‍යයක ක්‍රියාපදේ වෙනස් කළාම අතීත කාල වුණොත් වාක්‍යම අතීත කාලයි. වාක්‍යයක ක්‍රියාපදේ අනාගත කාල වුණොත් वाक्यम अनागत कालाय देखद ක්‍රියාපදයෙන් පුළුවන් වාක්‍යයේ කාල ભેදය වෙනස් කරන්නට අනිත් මොකවත් වෙනස් කරන්නට අවශ්‍ය නැහැ. එහෙනම් අපි බැලුවා මොනවද වර්තමාන ආඛ්‍යාත භක්තියෙන් වර්තමාන ක්‍රියාපදයක් දාපුවාන් එතකොට වර්තමාන කාලිකයි. භවිස්සන්ති ආඛ්‍යාතයෙන් ක්‍රියාපදයක් දාපුවාන් ඒ වාක්‍යයටම ඒක අනාගත කාලිකයි. අජ්ජතනීය ආඛ්‍යාතයෙන් ක්‍රියාපදයක් දාපුවාන් ඒ වාක්‍යයටම ඒක මොන කාලිකයිද? අතීත කාලිකයි. හරි. එහෙනම් දැන් අපි මේ වෙනකොට දෙකවසරදිම ඉගෙනගෙන තියෙනවා වර්තමාන කාල, ඊළඟට අනාගත කාල, අතීත කාල වාක්‍ය ලියන්නට. ඊළඟට අපි බලමු මේ ක්‍රියාපද ටිකට පංචමී ආඛ්‍යාත විභක්තියක් දාලා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ආශිර්වාද විධික්‍රියා සහිත වාක්‍ය බවට පත් වෙනවා. එතකොට ආශිර්වාද කරන විධික්‍රියා කරන අනකරන වාක්‍ය බවට පත් වෙනවා. බලන්න. මනුස්සා ගාමං ගච්ඡතු. මිනිසා ගමට යේවා. යේවා. නේද? අනේ ගමට යත්වානේ යත්වා කියන්න බෑ. ඉතින් අර යත්වා කියන අදහස එන්නේ යේවා මිනිසා ගමට පැමිණේ යවේවා යවේවා නේද? ඒ වගේ මිනිසා ගමට යේවා ගච්ඡතු තු අන්තු හිත මීම නේද? කස්සකා කෙත්තං කසන්තු ගෝවියෝ කෙත සීසාත්වා සීසාත්වා නේද? ගොවියෝ කෙත ස්කසන්තු සීසාත්වා අන්න බහුවචනයි. ඒකනම් අපිට තේරෙනවා පටස් ගාලා නේද? ඇයි සාත්ව අයි අපි වැඩිපුර පුරුදු ඒකනේ. නිදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා ප්‍රාර්ථනාවලදී වැඩිපුරම භාවිතා කරන්නේ මේ වචනේනේ. ඉතින් අර ඒක වචනේව තේරෙනවා පොඩ්ඩක් අඩුයි නේද සිංහලයට පරිවර්තන. යේවා එහෙම නේද? නමුත් එහෙම තමයි ඉතින් ලියන්න වෙන්නේ අපිට. තම් පොත්තකම් පට අපිට මේක දෙවිදියකට ගන්න පුළුවන්. නුඹ පොත පාඩම් කරාවා කියලා ගන්නත් පුළුවන්. තම් පොත්තකම් පට නුඹ පොත පාඩම් කරන්න කියලා විධික්‍රියාවක් විදියට ගන්නත් පුළුවන්. පටාහි කියලා යොදා ගන්නත් පුළුවන්. තුම් මේ යොදනම් පචත නුඹලාපත් පිසහුවා නුඹලා බත් පිසහු පිසන්න කියලා අපිට අන කරන්නත් පුළුවන්. අහං සිප්පං උග්ගණ්හාමි මම ශිල්ප උග්ගනිමි උග්ගනිම්වා කියලා ආශිර්වාදයක් විදිහට ගන්නත් පුළුවන්. මයන් රූපානි පස්සාම අපි රූප බලමු කියලා ගන්නත් පුළුවන්. මොකද මේ උග්ගණ්හාමි පස්සාම මේවා වර්තමාන කාලික විදිහේ වර්තමාන කාලිකවලත් මේ විදිහටමනේ වචනය දෙන්නේ. ඒතර මම ශිල්ප උගනිමි කියලා ගන්න පුළුවන්. මයන් රූපානි පස්සාම අපි රූප බලමු කියලා ගන්න පුළුවන්. මේක අපි ගන්නවා නම් පංචමී ආඛ්‍යාතයට අනුව මම ශිල්ප උගනිම්වා මම රූප බලම්වා නේද කියලා අර්ථ වලටින් බලමුවා කියලා අපිට අර්ථ ගන්නවන්න පුළුවන්. අපිට දැන් තේරෙනවා කොහොම නමුත් මොකද්ද ක්‍රියාපදය තුලින් වාක්‍යය වෙනස් කරන්න පුළුවන් කියලා. ක්‍රියාපදය තුලින් වාක්‍ය අපිට අතීත කාල කරන්න පුළුවන්. ක්‍රියාපදය තුලින් අපිට වාක්‍ය අනාගත කාල කරන්න පුළුවන්. ඒ වගේම ක්‍රියාපද තුලින් අපිට වාක්‍ය වර්තමාන කාලයට හරවන්නට පුළුවන්. ඒ වගේම ක්‍රියාපදය තුලින් අපිට වාක්‍ය ආශිර්වාද ක්‍රියා බවට, ඒ වගේම විධි ක්‍රියා බවට, ඒ වගේම ප්‍රාර්ථනාවන් බවට පත් කරන්නත් පුළුවන්. දැන් හොඳට අපි බලන්න මෙන්න මේ කාරණාව. මෙන්න මෙතන තම් පුත්තකම් පට මේක අනකිරීමක් විදියට අපිට යම් කිසි දෙයක් විධානයක් කරන විදියට අපිට ගන්නත් පුළුවන්. තම් පොත්තකම් පට නුඹ පොත පාඩම් කරන්න. අපිට තව ගන්න පුළුවන් त्वं पोत्तकं ඔව් තව ක්‍රියාපදයක් දාන්න ආහාර නේද ආහාර ගෙනෙන්න නේද ත්වම් පොත්තකං හර ගෙන යන්න නුඹ පොත ගෙන යන්න නේද ත්වම් පොත්තකං ලික නුඹ පොත ලියන්න නේද ඒ වගේ අපිට අනකිරීම විධාන කිරීම ගන්නත් පුළුවන්. ඒ වගේම අපිට තව ගන්න පුළුවන් හේ කුමාර ඉහ ආගච්ඡ පින්වත් කුමාරය මෙහි එන්න ආගච්ඡ එන්න ඉහා ගච්ඡ කියලා කියන්න පුළුවන්. ඒ වගේම හේ කුමාර ඉහ ගච්ඡ එහෙම කියන්න බෑ. හේ කුමාර ගච්ඡ යන්න. හේ කුමාර තිට්ඨ සිටින්න. හේ කුමාර පාඨ පාඩම් කරන්න. हे कुमार लिख लियान हे कुमार दध देन हे कुमार वंद पिन्नत कुमार वंदिन हे सामनेर पिन्नत सामनेर विहारं गच्छ विहारेट यान नैद हे सामनेर आचार्यस वंद पिन्नत सामनेरे गुरुवरयाट वंदिन हे सामनेर पान्नशालं गच्छ पिन्नत सामनेरे पान्सलट यन्न नैद हे सामनेर कुटिं गच्छ पिन्नत सामनेरे कुटियट यन्न නේද? ඒ වගේ අපිට මේ පාලි භාෂාවේ ක්‍රියාපදයේ වෙනස් කරලා පස්සේ ගොඩක් නිර්මාණ අපිට හදන්න පුළුවන් වාක්‍ය නිර්මාණ නේද? හරි. එහෙනම් අද දවසේදී අපි ගොඩක් මේ පාඩම තුලින් ගොඩක් කරුණු ඉගෙන ගන්නට යෙදුණා. විශේෂයෙන්ම අඟුලිමාල ඡේදය පරිවර්තනය කළා. ඒ තුලින් ලස්සන වාක්‍ය රටාවන් අපි ඉගෙන ගත්තා. නේද? අපි ගුරු ගෙදරට කිව්වේ මොකද්ද? ආචාර්ය ගේයන් කියලා කිව්වා නේද? ඒ වගේ හරි ලස්සන වචන ඉගෙන ගත්තා. ඊළඟට ඒ පාඩම තුලින් අපි අර ප්‍රශ්න වලට උත්තර ලියන හැටි ඉගෙන ගත්තා. ඊළඟට ප්‍රශ්න වාචී පද හඳුනා ගන්නට යෙදුණා. ඒ වගේම ආඛ්‍යාත පද අපි ව්‍යාකරණ පාඩමේදී ආඛ්‍යාත පද ගැන ඉගෙන ගන්නට යෙදුණා. ඒ ආඛ්‍යාත පදවලදී ආඛ්‍යාතය කාල වශයෙන් වෙනස් වෙන හැටි, පුරුෂ වශයෙන් වෙනස් වෙන හැටි, ඒ වගේම වචන ભેදයක් තියෙන හැටි අපි ඉගෙන ගන්නට යෙදුණා. ඒ වගේම වාක්‍යවල උක්තය වශයෙන් යෙදෙන නාම අපි හඳුනාගත්තා නේද? සෝතේ පඨම පුරුෂ ඒක වචනයේත් පඨම පුරුෂ බහුවචනයේ තේ යෙදෙනවා. ඒ වගේම වෙනත් නාම පඨම පුරුෂය සඳහා අපිට ගන්න පුළුවන් ඒක වචන නම් ඒක වචන, බහුවචන නම් බහුවචන සඳහා. ඒ නමුත් මජ්ජිම පුරුෂයේදී උක්තය සඳහා අපිට ත්වං කියන පදයේ ඒකවචනය සඳහා ගන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. බහුවචනය සඳහා තුම්මේ කියන පදය ගන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම උත්තම පුරුෂයේදී ඒකවචනය සඳහා අහං කියන වචනයත් බහුවචනය සඳහා මයං කියන වචනයත් යොදා ගන්නට පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම අපි මේ වෙනකොට මේ පාඩම් තුලින් වර්තමාන කාල අජ්‍යතනී භවිස්සන්ති පංචමී කියන ආඛ්‍යාත විභක්ති ප්‍රත්‍ය සමගින් විභක්ති එහෙම නැත්නම් ක්‍රියාපද වර්ණගුවා ආඛ්‍යාත පද වර්ණගුවා ඒ අනුව වාක්‍යයක ක්‍රියාව වෙනස් කිරීම තුල වර්තමාන කාලයටත් ඒ වගේම අතීත කාලයටත් අනාගත කාලයටත් වාක්‍ය නිර්මාණ කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගන්නට යෙදුණා මේ පාඩම තුලින්. ඒ වගේම ක්‍රියාව වෙනස් කිරීම තුලින් සමහරවාක්‍ය අපිට මොකද්ද ආශිර්වාද ක්‍රියා බවට පත් කරන්න පුළුවන්. ඒ වගේම සමහර ඒවා විධාන බවට පත් කරන්න පුළුවන්. ඒවත් අපි ඉගෙන ගන්නට යෙදුණා මේ පාඩම තුලින්. ඉතින් ගොඩාක් ව්‍යාකරණ දැනුමක් අපි ඉගෙන ගත්තා. ඒ ටික තමයි මේ සාරාංශ කරන්නට යෙදුනේ. ඉතින් ඒක නිසා අපි 9 වෙනි පාඩම දක්වාම මේ කරුණු කාරණාවන් ඉගෙනගෙන ලොකු දැනුමක් මේ වෙනකොට ලබාගෙනයි තියෙන්නේ. ඉතින් පොඩි හාමුදුරුවන්ටත් මම අපේක්ෂා කරනවා මේ තුලින් ඉහළම දැනුමක් ලැබෙන්නට ඇති කියලා. ඉතින් ඔබ වහන්සේලා මේ පාඩම් වලට අදාළ අභ්‍යාස સિદ્ધ කළා තමන්ගේ දැනුම වැඩි දියුණු කරගන්න කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි පාඩම නිමාවටපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි DP පිරිවෙන් අධ්‍යාපනය.